මේක දේශපාලන ගමන්මක්. නිසා ඔබතුමාට මේ අමාත්‍යාංශයේ තුල විශාල වැඩ කොටසක් කරන්න සත්‍ය ධෛර්යයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිටපු අමාත්‍යවරයා හැටියට මට ලබා දිය හැකි උපරිම සත්‍ය දායකත්වය ඔබතුමාට ලබා දීමට කටයුතු කරනවා කියන එකත් ප්‍රකාශ කර සිටිමි. මම නැවත වතාවක් මේ අමාත්‍යාංශයේ තුල වැඩ කටයුතු කරගෙන යන්නට ඔබතුමාට සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ වචන සල්පේ සමත් සියලු දෙනාටම සුබ දවසක් වේවා. බස්නාහිර පළාතේ ගරු අමාත්‍ය අද දින අමාත්‍යංශයේ රාජකාරි භාර ගන්න මා හිතවත් නිමල් ලංසා මැතිතුමනි, ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ අපි සමග කටයුතු කරමින් අද ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරේ කටයුතු කරන, ඒ වගේම අදටත් බස්නාහිර පළාත් සභාවේ කටයුතු වලදී මැදිහත් වෙලා අපිත් සමග සම්බන්ධව කටයුතු කරන සරත්න රත්නතුමනි, ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය මගේ හිතවත් පිළිතුරු දේශකර මැතිතුමනි, බස්නාහිර පළාත් සභාවේ ගරු අමාත්‍යවරුනි, මන්ත්‍රීවරුනි, ප්‍රධාන ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරී මහත්ම මහත්මියනි, සම්භාවනීය අමුත්තනි, දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, අද දින බස්නාහිර පළාත් සභාවේ මහමාර්ග විෂය ඇතුළු විෂයන් ගණනාවක අමාත්‍ය ධුරය බාර ගනිමින් වැඩ ආරම්භ කරන ගරු නිමල් ලංස අමාත්‍යතුමාට මගේ සුභපැතුම් පළමුවෙන්ම මේ අවස්ථාවේදී පුද කරනවා. ගරු නිමල් ලංස මන්ත්‍රීතුමා මාත් එක්ක ඉතාමත්ම ළඟින් ඇසුරු කරලා දේශපාලන කටයුතු වල නිතුනේ පසුගිය බස්නාහිර පළාත් සභා කාල සීමාව තුළ. එතුමාත් මාත් මම අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරා. අපි අමාත්‍යවරු එදා හිටපු කීපදෙනෙක් මෙතන ඉන්නවා. මන්ත්‍රීවරු කණ්ඩායමත් එක්ක සුළුතරයක් තියාගෙන බස්නාහිර පළාතේ කටයුතු කරගෙන යන වෙලාවේදී යම් යම් දේශපාලන අර්බුද ඇවිල්ලා හිටපු මහමැතිතුමාට ගැටලුවක් ඇති වෙච්ච අවස්ථාවේදී එයිදී කරු ප්‍රධාන හිටපු ප්‍රධාන අමාත්‍යතුමා වෙනුවෙන් මේ නායකත්වය ගත්ත මට ශක්තියක් වෙච්ච මන්ත්‍රීවරු පිරිස අතරේ නිමල් ලංස මන්ත්‍රීමත් පෙරදිග හිටි මන්ත්‍රීවරේ කල්ලි හදාගන්නේ නැතුව තමන්ගේ පක්ෂය රැකගන්න පක්ෂයත් එක්ක කටයුතු කරමින් බස්නාහිර පළාත් සභාවේ අපේ අනන්‍යතාවය රැකගන්න එතුමා නායකත්වය ගන්න නායකත්වය අරගෙන කටයුතු කරා. මාවත මන්ත්‍රීවරයෙක් වුණා විශාල පළපුරුද්දක් ඇති මන්ත්‍රීවරයෙක් හැටියට පෙනී සිටමේ එදා ඒ කටයුතු කරා. ඒ වගේම නිමල් ලංස ගරු අමාත්‍යතුමා මගේ පියත් සමග ඉතාමත්ම පිළිපදව සිටි අපි පවුලත් එක්ක නොයෙක් අවස්ථාවන් වලදී අපි මීගමෝ ප්‍රදේශයට යනකොට නගරාධිපති හැටියට ඉන්නකොට එතුමාත් එක්ක තමයි අපි ගිහින් සම්බන්ධ වෙන්නේ. මම හිතන්නේ අපේ අමාත්‍යතුමා පැහැදිලි කරා එතුමා නගර සභාව මොන ආකාරයට කටයුතු කරාද කියන එක. මේ බස්නාහිර පළාත් සභාව විසුරහරින් ඉස්සෙල්ලා ජනාධිපති මන්දිරයේදී අභිගහ මන්දිරයේදී ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාවක් වෙච්ච අවස්ථාවකදී බස්නාහිර පළාත් සභාවේ මැතිවරණය කොහොමද මෙහෙවන්නේ කියලා අපි කතා කරනකොට මීගමුව වත්තල ගම්පා දිස්ත්‍රික්කයේ මීගමුව වත්තල කියන ආසන දෙක ගැන විශේෂ අවධානයක් යොමු කරා. මොකද දේශපාලන වශයෙන් අපි හැමදාම දුර්වල වෙන ආසන දෙකක් මේ දෙක, මේකට මොකද්ද වැඩපිළිවෙල වෙන්න ඕනි කියන එක කතා කරා. මම මෙතනින් තමයි කියන්නේ ගරු ජනාධිපතිතුමනි, මීගමුව අපි දිනා ගන්න ඕන නම් ලංසව මේ පළාත් සභාවට ඉදිරිපත් කරවන්න ඕනේ කියලා. මොකද මම දැනන්නේ කියලා එතුමා නගරාධිපති ධුරයට පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳලා ආපහු නගර සභාවට ගියේ. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ඉඳලා
එතුමා නගර සභාවට ආපහු ගියේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි නගර සභාව ජයග්‍රහණය කරන්න. ඒ කාර්යය එතුමා ඉටු කරා. බස්නාහිර පළාත් සභාවේ ගරු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රම්තුංග මැතිතුමනි, එවාගේම බස්නාහිර පළාත් සභාවේ අභිනවයේ අමාත්‍ය ධුරය ලැබ අද වැඩ බාරගත් මීගමුව පිටුම් කුරපති නිමල් ලංසා අනතුමි, එවාගේම බස්නාහිර පළාත් සභාවේ ඊයේ මේ අවස්ථාවේ වැඩ බාරගත් අපේ කුමාරි ප්‍රතිකාර මැතිතුමනි, එතකු පළාත් සභා අමාත්‍ය කොමගම සංවිධායක ගාමිණී පිළිසිරි මැතිතුමනි, එවාගේම බස්නාහිර පළාත් සභාවේ අද මේ අවස්ථාවේ රැස්වී සිටින සියලුම පළාත් සභා මන්ත්‍රීවරුනි, ප්‍රධාන ලේකම්තුමනි, අමාත්‍යංශ ලේකම්තුමනි, අපේ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා තින්නෝ ජෝන් රැන්ඩුමන්තුමා ඇතුළු අද මේ අවස්ථාවේ සහභාගී වෙන සියලුම දෙනාගෙන අවසරයි. නව බස්නාහිර පළාත් සභාව මේ පස්වෙනි පළාත් සභාව. මම ප්‍රසන්න වන්තුන්ගේ ඇමතුමත්, පෙරකොයිලිකුඩිකාර ඇමතුමත්, ගාමිණී පිළිසිරි ඇමතුමත් එදා පළාත්කාන ආයතනවල ඉඳලා තමයි 93 බස්නාහිර පළාත් සභාවට ගියේ. අපි සියලු දෙනාම නගර සභාව නියෝජනය කළේ. එතුමා ගැස්වැව, මෙතුමා මහරගම, මම කෝට්ටේ, ප්‍රසන්න වන්තුන්ගේ ඇමතුමා මිනුවන්ගොඩ, මේ ආදී වශයෙන් මේ 93 අපි වෙනසක් කරගෙන ඒ පළාත් සභාවට ඇවිල්ලා ඊට පස්සේ අපි දැක්කා නලික් පිළ ඒ ආදී වශයෙන් වෙන්වීම සිදු වෙලා ගාමිණී පිළ හැටියට කොහොමනම් මේ 93 පළාත් සභාව 95 වෙනකොට මම ප්‍රධාන ඇමති වෙලා ඊට පස්සේ අපිට බෝම්බ ප්‍රහාරයට ලක් වෙලා මේ එල්.ඩී.පී. ත්‍රස්තවාදී ටොරින්ටන් කාර්යාලයේ මම අනුනමින් බේරිලා ඉස්සරහා 22ක් මිය ගිහිල්ලා ඔය ටොරින්ටන් එක ඉස්සරහා යන්න දෙන්න තැනක් නැති වුණාම තමයි ශ්‍රාවස්තියට අපි බලහත්කාරයෙන් වගේ ගිහිල් ඇතුල් වෙලා අද ශ්‍රාවස්තිය වෙතින් තැන්ට එදා ඉඳලා ක්‍රමානුකූලව පත් කරගෙන තියෙනවා. ඉතින් එදා තිබුණු බලත් ස්වභාවය එහෙම. ඊට පස්සේ මේ අපිට සහාය දුන්න කණ්ඩායම් දෙකට බෙදුනහම බොහොම අමාරුවෙන් තමයි බහුතරය රැකගෙන අපිට යන්න උනේ. විශාල කැපකිරීම අපිට කරන්න උනා ඒ වෙලාවේ. ඊළඟට 99 දිට්ඨි බලත් ස්වභාවය මැතිවරණය අපි දින්න. හැබැයි දින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිජන සංඛ්‍යාව නිසා. කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙකම අපි දිස්ත්‍රික්ක හැටියට අපි පරාජය වුණා 99. දැන් මේ සැරේ බලත් ස්වභාවය මැතිවරණයේදී රජයේ ඇමතිවරු, මන්ත්‍රීවරු, අපේ ආසන සංවිධායකවරු, ඊළඟට පිටතින් සම්බන්ධ කරපුවා මේ සියලු දෙනා වැටලා. හැබැයි අපි 99 ලොකු බලත් ස්වභාවය මැතිවරණයේ ඒ දිස්ත්‍රික්කයේ හිටු මැතිවරුත් වැඩගෙන බුදුහාට මතක. එහෙම කළා තමයි අපි තනියම ඒ මැතිවරණයට මුහුණ දෙන්නේ. ගම්පහ විතරයි දෙන්නේ, ගම්පහ වැදනේ 80000 වෙනවා. කොළඹ සහ ඔක්කොම ශික්නායක කොළඹ සහ අමුතර බලන නමුත් අපි බෝනස් ශාසන දෙක ආවම අපිට පුළුවන් බහුතරය පාත් කරගන්න ලැබුණා. ඊළඟට ජනතා විමුක්ති තුනට වික්‍රමාරණන්ද මහත්මයා හිටියා, මුස්ලිම් කොංග්‍රසයේ හිටියා, බඳුළු මුරාදන මහත්මයා ඇතුළු තව 3 දෙනෙක් හිටියා මහජන එක්සත් පෙරමුණේ. එහෙම දෙවිත්ව බලත් සභාව තමයි අපි 99 ඉඳලා ආරම්භ කළා. මම 2000 ගියාම අපේ රජිනම් කුරේ ඇමතුමා බාර අරගෙන ඊට පස්සේ 2004 බලත් සභාව මැතිවරණය අපිට ගැටලුවක් නෑනේ. මහ මැතිවරණය දිනලා මාස 2ක් අපි බලත් සභාව දිනලා හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ 23ක් හිටියා. ඒ අයවත් නෑ බස් 23ක අඩුවක් අපිට ආවා. එදා ඉඳලත් අපි අභියෝගයක් නැතිදී දැන් මෙවර බලත් සභාව මැතිවරණේ 104 68ක් ඉන්නවා පුරින් දෙකක්. ඒ නිසා ප්‍රසන්න රන්තුංග මහත්මයාට නැවති මණ්ඩලයටත් කිසිම ගැටලුවක් නැහැ. කණ්ඩායමේ 68 දෙනෙක් ඉන්නවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත්කොළ යටි තරඟ. හැබැයි දැන් අපි මේ අවස්ථාව අනුව තම තමන්ට ඕන හැටියට සන්ධානය යටි තරඟ ගලන අර පැත්තෙන් වාඩි වෙන්නයි එරෙහි වෙන්නයි පුළුවන්කමක් නැහැ කියන එක මෙහිදී මම සඳහන් කරනවා. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව ප්‍රධාන ඇමතුමාට අපේ බලත් සභාව ඇමති මණ්ඩලය සහ මන්ත්‍රීවරුන් සමග පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම අපි මේ අවස්ථාව වෙනකොට බස්නාහිර පළාත් සභාවේ ජනතාවගේ ඉතා ඉහළ බලාපොරොත්තු තියෙනවා. යම් යම් බස් වැඩ කොටස්, නව සංවර්ධන ව්‍යාපෘති, මේ ආදී වශයෙන් විශාල බලාපොරොත්තු රාශියක් තියෙනවා.
විශේෂම අද අමතුරේ බාරගත්ත නිමල් ලංස මහත්මයා පසුගිය පිටි කාලයක් තුළදී අපේ සරත් ගුණරත්න මහත්මයාගේ ආශිර්වාදයක් ඇතිව මීගමුව සහ ඒ ප්‍රදේශයේ විශේෂ මීගමුව මහනගර සභාවේ විශාල සංවර්ධන වැඩමුළුවක් සකස්කළා. මම දන්නවා මැදිහත් මතදාරින් විතර නෙවෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙන් ඉන්නේ පෙරේද මට හම්බුනේ මේ අපේ ඥාති මටවත් අඳ දෙන්නේ නැහැ කියලා. හැබැයි මේක තමයි පිරිසක් වැඩ කළා. ඒ නිසා විශාල වැඩිකන් සංඛ්‍යාවකින් මීගමුව වාසනාව ජයග්‍රහණය කළා. ඒ පදනම අපිට රැකගෙන ඉදිරියට යා යුතු තිබෙනවා. මම හිතන්නේ අතිගරු ප්‍රධානතුමා සම්දානයේ හැටියට මාධ්‍ය මණ්ඩල පත්කිරීමේදී මේ කරුණු සියල්ලම සැලකිල්ලට අරගෙන තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒ නිසා විශාල වගකීමක් තමයි නිමල් ලංස මහත්මයාට පැවරී තිබෙන්නේ. මොකද ඉස්සරහ තව වැදගත්ම රැල්ලක් එනවා. තව කීපයක්ම එනවා දැන්. ඌව එනවා, දකුණේ එනවා, ඊළඟට යාපනයේ මෞනියාවේ බලපාලන මැතිවරණ එන්න ඉඩ තියෙනවා. තව ප්‍රධාන මැතිවරණ එන්න පුළුවන් ඊළඟ අවුරුදු මුල් භාගය වෙනකොට. ඉතින් ඒක නිසා මේ සියලු මේ ලබාගත් ජයග්‍රහණය අපි තවත් ශක්තිමත් කරගෙන තවන් ඉදිරියට යාමේ ඒ සියලු කාර්යයන් වගකීම් දැන් ඔබතුමන්ලා මත පැවරී තිබෙනවා. එද පළවෙනි කරමු. පළවෙනි මන්ත්‍රීතුමා දැන් බස් ටික වෙලාවට තියෙන්න ඕනේ නේද? තව පාගන්ති හරියට යන්න ඕනේ ඒ වගේ. නිමලන් සෑමතුමා එතුමාට ඉතාම හොඳ විෂයන් ලැබිලා තියෙනවා. එතුමාට අදාළ ප්‍රදේශවල දන්න විෂයන්. පලාත් මාර්ග සංවර්ධන මහතාන් ප්‍රසන්නන්ත මහතුමා යස්ගිරිය දින අපේ යාලි නම් දිනනේ. ඒක අපි ඒ කාලේ සෑහෙන මේ බැකෝ යන්ත්‍ර එවැනි දේවල් අපිට ඕනම කාර්යයක් කරන්න පුළුවන් මට්ටමේ යන්ත්‍ර උපකරණ තියෙනවා, වැඩපළවල් තියෙනවා, අවශ්‍ය ඉංජිනේරුවන් සහ තාක්ෂණ නිලධාරීන් ඉන්නවා. ඒ නිසා මාර්ගපති පලාත් සභාවට තියෙන සම්පූර්ණ සංවර්ධනය කිරීමේ හැකියාව දැන් සම්මුණාංශයට ලැබෙනවා. රජයේ දීගල කර්මාන්තය මන්දනේ මීගමත් එක ගත්තා. මේ මුළු ප්‍රදේශයේ වත්තලට එනකම් දීවල කර්මාන්තය මහතන විශාල වැඩ කොටසක් ඒ අංශයෙන් ඉටු කරන්න පුළුවන්. ඊළඟට සංචාරක රේකී අමාත්‍යංශයත් සමඟ සංචාරක ව්‍යාපාරයේ පවතින මීගම ප්‍රදේශයේ වත්තල එවැනි ප්‍රදේශවල ඒ වැඩ කොටස කරන්න පුළුවන්. මහතන එතුමාට සත්ව නිෂ්පාදන විෂයත් චේතන ඉද වෙනකොට ලැබීමට නියමිතව තිබෙනවා. මම හිතන්නේ එතුමාට ඒ විෂය පිළිබඳව සෑහෙන වැඩ කොටසක් කරන්න පුළුවන්. මොකද මම ওই විෂය කළා ඉස්ලාම පළාත් සභාවේ ඇතුළතම සත්ව නිෂ්පාදන විෂයතුලේ මට මතක නැති අමතකෙම කියනවා. ඒක නිසා මේ විෂයන් සියල්ල සංවර්ධනයේ උදෙසා කරන්න පුළුවන් විෂය ප්‍රතිපත්ති තීන්දුව අරගෙන ඉන්න පුළුවන් මොකද සංවර්ධන විෂය. ඒ නිසා ඒ වැඩ කොටස ඉක්කිරීම සඳහා අපිට එතුමාට ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පක්ෂ වෙනුවෙන් සංධානය වෙනුවෙන් ඒ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ජනතා ප්‍රසාදය ඔබතුමාටත් පක්ෂයටත් සංධානයටත් මිදැතිව ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම්තුමා ඉන්නවා, අමාත්‍යංශ ලේකම්තුමා ඉන්නවා, මාර්ගස්ථ අධිකාරිය දිනනවා. ඉතින් ඒ සියලු ආයතන සමග ඒක අධිත කරනවා. ඒ වගේම මෙහිදී මම සඳහන් කරන්න ඕනේ බස්නාහිර පළාත් සභාවේ අනුදන්තුරු පහයි ඕනම පළාත් සභාවක් ඊළඟ වෙනස් කරන්න බෑ පාර්ලිමේන්තුව වගේ. හැබැයි තායිලන්තයේ වෙන රටවල් වල රටේ අනුකූල ව්‍යවස්ථාවේ රටේ ඇමති මණ්ඩලයේ සංඛ්‍යාවක් තීන්දුව කළා කියලා. මේ පළාත් සභාවේ පහ වගේ එහෙම තීන්දුව කරලා තියෙන්නේ ඇමති මණ්ඩලෙ විතරයි. ඒක අපි හොයන්න බෑ ඒ රටවල. ඒ වෙලේ රටවල් තියෙනවා. අපේ රටේ එහෙම තිබුණා නම් අද සමහර යෝජනා අපිට එන්නේ නෑ. නමුත් අවස්ථානුකූලව එවැනි තීන්දුව ගන්න වෙනවා. තේසා බස්සාර පළාත් සභාවේ අමාත්‍ය දුර පහ තමයි උපරිම ශක්තිය යොදවලා පුරුම සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙන තමයි එවැනි තීන්දුව අරගෙන තියෙන්නේ. දැන් ඒ වගේම ඉන් පල්ලෙහාටත් වෙනවා ඉන්න. දැන් ඕනම පළාත් සභාව මැතිවරණයක් අවසන් වෙනකොට වැඩ වැඩිම වෙන්නේ මට. ඒ පළාත් සභාවට තේරලා දෙනවා මන්ත්‍රීවරු 10ක් විතර පුරප්පාඩු 10ක් පහලින් එනවා නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා. නගර තනතුරු වෙනවා නගරාධිපති, උපනගරාධිපති. හැබැයි මේ සියලු දේම අපි ප්‍රතිපත්ති තීන්දුව මත ක්‍රියාත්මක වෙන්නේ. මොකද සංධානයක් කියලා කියන්නේ සංධානය තුළ පක්ෂ ගණනාවක් තියෙනවා.